මාවත් යුත් එක තියාගෙන ඉන්නවා ඒවගේ ලවිඩවිව සාමාන්‍ය ප්‍රසිද්ධමදි කියන හරි ලැජ්ජයි කියන්නේ සම්මාන දෙකක් එකපාර හම්බ වෙනවා කියන්නේ නිකන් බෝනස් එකක් හම්බුනා වගේ සහ විශේෂයෙන්ම මෙයා ඉන්නකොට බබාව හම්බ වෙලා මේ ඉන්ඩස්ට්‍රි එකට ආයිත් එන්න එහෙම ලොකු මේකක් තිබුණ නැහැ මේ වගේ චිත්‍රපට අංශෙනුත් තෙල් නාට අංශෙනුත් මේ විදිහේ සාර්ථකත්වයක් ලබා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි කාලයක් ගිහිල්ලා විශ්වයෙන් ඒ ප්‍රතිපලයේ හම්බ වෙනවා කියලා මට හිතෙනවා විශේෂ දවසක් නේ 21 වෙනිදා මේ එළඹෙන්නේ හැබැයි 21 වෙනිදාට ටේක් කෙයාර් ෆෑන්ස් ලට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා ඔක්තෝබර් 10 වෙනිදාට මේ රුපියල් ලක්ෂ 5 ඔයාගේ අතටම ගන්න දැන්ම ඔයාගේ ෆෝන් එකෙන් 23:11 දැනුමයි වර්තනාවයි අංකයට කෝල් කරන අංක 1 ඔබලා තරගයට ඇතුල්වන්න සිනමාව ටෙලිතිරේ මේ හැම දෙයක්ම ජයගත්ත කලාපෞලක් හැටියට හරිම සතුටුයි සෝ මොකද හිතන්නේ මේ වෙලාවේ ඇතරම හරිම සතුටුයි සම්මාන දෙකක් එකපාර හම්බ වෙනවා කියන්නේ නිකන් බෝනස් එකක් හම්බුනා වගේ. ඉතින් හරිම සතුටුයි එකක් විශේෂයෙන් මේ දවස්වල ටේක් කෙයා හරිම ජනප්‍රියයි ටේක් කෙයා නාට්‍යයත් ඒත් එක්කම මගේ තව පාරාදීසේ නාට්‍යයත් ටෙලිකාස්ට් වෙනවා. ඉතින් ඒ දෙකට මාස ප්‍රේක්ෂකයෝගෙන් හම්බෙච්ච සම්මාන තමයි මේක. ඒත් එක්කම මේක ඇතරම විශාල ආදරේ තමයි මගේ මේ දවස්වල ඉතාම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටය. ඉතින් ඒකට හම්බෙච්ච මොස්ට් පොපියුලර් ෆිල්ම් ඇක්ට්‍රස් ඉතින් හරිම සතුටුයි මේ වෙලාවේ කියන්නේ ඇත්ත ෆිල්ලිග මට කියාගන්න බෑ ඒ තරම හරිම සතුටුයි ඉතින් යාළු ඔක්කොම ඉස්සරහා මේ දෙක ගන්න හම්බෙච්ච ගැන සහ විශේෂම මෙයා ඉන්නකොටත් ඒක ගන්න හම්බෙච්ච ගැන ඇත්තටම මට හරි සතුටුයි how sweet තමයි මගේ ලොකුම සපෝට් එක මොකද මම ඇත්තටම දැන් බබාව හම්බ වෙලා මේ ඉන්ඩස්ට්‍රි එකට ආයිත් එන්න එහෙම ලොකු මේකක් තිබුණ නැහැ සාරංග තමයි කිව්වේ නෝ නෝ ගෙට් බැක් ටු ඉට් ඔයාට පුළුවන් ආයෙත් කරන්න බබාගේ වැඩ අපි මැනේජ් කරගමු ඔයා කරන්න කියලා අතාරින්න එපා කියලා එයා තමයි මාව තල්ලු කරේ ඉතින් එයා එදා ඒ සපෝට් එක මට දුන්නේ නැත්නම් මර මේ මොකුත් හම්බෙන්නේ නැහැ ඉතින් මේකේ ලොකු ක්‍රෙඩිට් එකක් යාර යන්න ඕනේ ඉතින් වාසල මොනාද මේ කරලා තියෙන්නේ මට ඇත්තටම ඔය දෙන්නගේ ඇත්ත නම් දෙකත් අමතක වෙලා තියෙන්නේ මම බිගස්ට් ෆෑන් මම අනිවාර්යයෙන්ම බලනවා ඒක ඉතින් සාරංග ඇතරම කියන්න මේ වෙලාවේ මොන වගේ ෆීලිං එකක්ද මේ මේ දුන්න ඒ කමෙන්ට් එකට ඒ වචන ටිකට ඔයාලට ගොඩක් දේවල් එකතු කරන්න ඇති නෑ ඉතින් මේ මේ ස්වාමි පුරුෂයෙක් විදිහට බිරිඳක් විදිහට ඉතින් කරන්න පුළුවන් ලොකුම දේ අපි සහයෝගය ලබා දෙන එකනේ මේ දෙන්නටම ඉතින් දිනක්ෂිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා ලොකු හැකියාවක් තියෙනවා දක්ෂතාවයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා සහ ඒක මුඟ දෙනෙක් දන්නවා නමුත් මමත් විශ්වාස කරා එයාට හරියටම එයාගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් විදිහ නිර්මාණ ලැබුණාද චරිත ලැබුණාද කියන ප්‍රශ්නය අපිට තිබුණානේ ඉතින් ඒ නිසා මම කිව්වත් වගේ ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ බබා හමුණාටත් පස්සේ ඉතින් මං හිතන්නේ කාන්තාවෝ ඉතින් වැඩ කරන්න ඕනේ යාගේ හීන වලටත් එයා යන්න ඕනේ ඒවට පුළුවන් විදිහට අපි සහයෝගය දෙන්න ඕනේ ඉතින් හරි සතුටුයි අද මේ වෙනකොට එයාට ලැබෙන මේ ප්‍රතිචාර සහ එකම වර්ෂය ඇතුලේ මං හිතන්නේ මේ වගේ චිත්‍රපට අංශෙනුත් තෙල් නාට අංශෙනුත් මේ විදිහේ සාර්ථකත්වයක් ලබා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි ඒක වාසනාව විතරකුත් නෙමෙයි ඒකට කරන කැපවීම මං දකිනවා දන්නවා ඉතින් ඒ නිසා ලොකු සතුටක් තියෙනවා ටේක් කෙයා ගැන කතා කරද්දිත් ඒක ලොකු ටීම් වර්ක් එකක් නිෂ්පාදකවරයා විදිහට සහ රංගන ශිල්පියෙක් විදිහට මම සම්බන්ධ වුණාට එතනින් එහාට ලොකු කණ්ඩායමක් මහන්සියෙන් කැපවීමෙන් කරන වැඩක ප්‍රතිඵලයක් ඉතින් ලොකු يعني තරුණ කණ්ඩායමක් නවක අධ්‍යක්ෂවරයෙක් පිටපත් රචකයාත් ඔහුමයි අනුෂ්ක රසාංජන ද සිල්වා ඉතින් ඔහුව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න පුළුවන් වෙච්ච එකත් ලොකු සතුටක් මේ වගේ ජාතික තලයට හඳුන්වා දෙන්න ලැබිච්ච එක ඉතින් ඒ ගොල්ලොන්ටත් මම හිතන්නේ මේ අපිටත් වඩා දැන් අපිට ටිකක් සම්මාන පුරුදුයි ලැබිලා නමුත් ඒ තරුණයෝන්ගේ ඇස්වලින් මම දැක්කා ඒක කොච්චර උත්තේජනයක්ද කියලා ඒගොල්ලොන්ට අනාගතයේ තව හොඳ නිර්මාණ කරන්න ඉතින් ඒක තමයි අපි ලැබපු ලොකුම සතුට අනිවාර්යයෙන්ම ඉතින් ටේක් කියා කියන්නේ හැමතිස්සම ට්විස්ටඩ් ස්ටෝරි එකක් නේ අද වෙන එක හෙට දන්නේ ඉතින් ඕ අනිවාර්යයෙන්ම ඉතින් ඒ කතාව එහෙම තියාගෙන දැන් මේ සම්මාන ඔක්කොමත් එක්ක විශාල ආදරේ ගැනත් මතක් කරපු එක හොඳයි මගේ ෆේවරිට් මූවි එක මම ඒක පර්සනලි ගිහලා බලපු එකක් ඉතින් විශාල් ද බෙස්ට් අද දවසේ මේ හැම දෙයක් එක්කම ඔය දෙන්නගේ සතුට හැමදාම තියාගන්න ඒ වගේම අපිට එකතු කරන්න මේ බලන් ඉන්න කට්ටියට මේ මොටිවේෂන් එකක් පෞල් ජීවිතේ හොඳට ගෙනියනකොට ජීවිතේ සාර්ථක වෙනවා අනිත් එක මෝස්ට් ඉම්පෝර්ටන්ට්ලි කොච්චර වයසට ගියත් තමගේ යූත් එක තියාගෙන ඉන්න එක වෙරි පොසිටිව්ලි සෝ සේ සම්තිං
ඔයා මේ අත බලන්න ඉතින් මාවත් යූත් එකේ තියාගෙන ඉන්නවා මම කියන්නේ නෑ මෙහෙමයි මං කැමති හැමදාම මිනිස්සු ලස්සනට ඉන්නවා නම් ඒ කියන්නේ අපේ හිත තමයි හිත ලස්සන වුණොත් අපිව බාහිරින් උත් මං හිතන්නේ ඒ ලස්සන විහිදෙනවා ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට ඉතින් මේ ලස්සන ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ ඒ ජීවිතේ අපි විඳින්න ඕනේ සහ ඒක එළියට පේන විතරක් නෙමෙයි නමුත් ඇතුළෙනුත් අපි ඒක විඳිමින් ලස්සනට ජීවත් වෙන්න ඕනේ කියන තැන තමයි මං ඉන්නේ. ඒක හින්දා තමයි මට ඕනේ සාරංගවත් ලස්සනට තියන්න, මගේ ගෙදරත් ලස්සනට තියන්න, මගේ බබවත් ලස්සනට තියන්න. ඉතින් මං ඒකට නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. සහ අනිත් පැත්තෙන් අපි කරන වැඩ, අපේ රස්සාව, මේ ලස්සනට ඉන්න මේ හැම දෙයක්ම හම්බ වෙලා තියෙන්නේ මට මගේ රස්සාව හින්දා. ඒකට අපි දෙන්නම ගොඩාක් මහන්සි වෙලා කැප වෙලා අවුරුදු ගාණක් මහන්සිලා වැඩ කරලා තියෙනවා දිවාරය නොබලා. ඉතින් අපි දෙයකට අවංක වෙන්න වෙන්න මං හිතන්නේ ඒක සමහරකට ඕවර්නයිට් අපිට ඒකේ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. මට කවදාවත් ඕවර්නයිට් ප්‍රතිඵල හම්බෙච්ච කෙනෙක් නෙවෙයි. කාලයක් ගිහිල්ලා විශ්වයෙන් ඒ ප්‍රතිඵලය හම්බ වෙනවා කියලා මට හිතෙනවා. ඕකේ විශ්වයෙන් හැමදාමත් ඔයාට ආකර්ෂණය ලැබෙන්න ඕනේ. අර ලස්සනට කියන්නේ කොයි ඇස් දිහා බලා හිටියා කියලා සාරංගෙට. ලැජ්ජයි යනවා කියන්නේ. හරි ඉතින් ඒ වගේ ලවිඩවිව සාමාන්‍ය ප්‍රසිද්ධමදි කියන හරිම ලැජ්ජයි කියන්නේ. මණිකන් කියලා බැලුවා. හරි. ඉතින් දැන් මේ දවස්වල බොහොම උණුසුම් ඔයගලගේ කතාව බබා කාගේ වුණත් ඕන් නැත්තම් අපිට දෙන්න. හරි. wish all the best channel 6 එක තුනට හැමදාම වගේ. බොහොම සතුටින් ඉන්න 21 වෙනිදාට තමයි හොඳම ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා රටටම කොහොමත් විශේෂ දවසක්නේ 21 වෙනිදා එළඹෙන්නේ හැබැයි 21 වෙනිදාට ටේක් කෙයාර් ෆෑන්ස්ලට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා අපි ඕගොල්ලන්ට වෙනදා තියෙන කුතුහලය ඩබල් කරලා දෙනවා එදා ඕකේ වි ආර් වෙයිටින් එහෙනම් wish all the best stay happy thank you so much wish you the same thank you රුපියල් ලක්ෂ 5ක් අතටම ගන්න. ලක්ෂ 5ක්, ලක්ෂ 5ක්, ලක්ෂ 5ක්. දැන්ම ඔයාගේ ෆෝන් එකෙන් 2311 දැනුමයි වාසනාවයි අංකයට කෝල් කරලා අංක 1 ඔබලා තරගයට ඇතුල් වන්න. ඔක්තෝබර් 10 වෙනිදාට මේ රුපියල් ලක්ෂ 5 ඔයාගේ අතටම ගන්න.